හරි ළමයි හැමෝටම සුබ දවසක් අද අපි කතා කරන්න යන්නේ අලුත් පාඩමක් ඒ තමයි අපිට අර විභාග ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම එනවා රචනා ප්‍රශ්නයක් එනවා මේ පාඩමේ ER diagrams අඳින්න කියලා එනවා සාමාන්‍යයෙන් අපිට ER diagrams අඳින්න එන්නේ database management පාඩමේ එතකොට ගොඩක් දුරට ඔයාලගේ A level exam එක ගත්තාම ඔයාලට රචනා ප්‍රශ්නයක් එනවා සාමාන්‍ය මේ වගේ විස්තරයක් දෙනවා මේක නම් සරල විස්තරයක් මීට වඩා ටිකක් දිගට මේ ටිකක් සංකීර්ණ විස්තරයක් දීලා අන් ඒකට අදාළව අඳින්න කියනවාට ER diagrams සාමාන්‍යයෙන් ඇත්තටම මේ ප්‍රශ්නේ හරියට මේ පාඩම ඔළුවට දාගත්ත ළමයෙක්ට ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් විනාඩි 5ක් 10ක් ඇතුළත ඒ ප්‍රශ්නෙට අදාළ ලකුණු ටික ස්කෝ කරගන්න පුළුවන් පට්ට වැදගත්ම ප්‍රශ්නයක් තමයි මේ ER diagrams වලින් එන ප්‍රශ්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඕක ගොඩක් ළමයින්ට අමාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාලා ඇත්තටම ඔය අමාරු වෙලා තියෙන්නේ එයාලා හරියට පාඩම ඔළුවට දාගෙන නැති නිසා. ඒ කියන්නේ එයා ER diagram එකක් ඇඳලා මොකද්ද ඇත්තටම වෙන්නේ මේ මොකද්ද ER diagram එක අඳින එකේ අරමුණ ඔන්න ඔය දේවල් ගැන අයිඩියා එකක් නැති නිසා තමයි සාමාන්‍යයෙන් ඒ පාට් එක යාල මග අරින්නේ. එහෙම නැත්නම් ඒකේ අමාරුවේ වැටෙන්නේ. ඇත්තටම මේ ER diagram ඉගෙන ගන්න ගියාම sorry ER diagram අඳින හැටි ඉගෙන ගන්න ගියාම ඒ වගේම මේ database management system කියන පාඩම ඉගෙන ගන්න ගියාම ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලට ගොඩක් දේවල් තේරෙන්නේ පාඩම සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන ඉවරුණාට පස්සේ. අන්න ඒක තමයි මෙතන තියෙන ලොකුම ගැටලුව. එතකොට ඒකයි මම මෙන්න මේ වගේ දෙයක් කරන්න හිතුවේ. මම සාම දැන් මේ වගේ පොඩි ප්‍රශ්නයක් අරගෙන මෙන්න මේ පාඩමේ සම්පූර්ණයෙන්ම මොන මොන වගේ දේවල්ද තියෙන්නේ? ඔයා මොන මොන වගේ දේවල්ද ඉගෙන ගන්නෙ කියලා පොඩි සාරාංශයක් තමයි මෙන්න මේ වීඩියෝ එකෙන් කරන්න ලෑස්තිලා ඉන්නේ. එතකොට ඊට පස්සේ මම මේකෙන් මේ විදිහට සාරාංශය ඔයාලට කියලා දීලා ඊට පස්සේ අපිට ලේසියෙන්ම පාඩමට ගිහිල්ලා වැඩ ටික අල්ලගෙන යන්න පුළුවන්. ඔතන ඔහොම කරන්න හේතුව තමයි දැන් හිතන්නකො මේ වගේ ප්‍රශ්නයක් ඔයාලට දීලා තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තියෙන්නේ පාසලක සිටින සිසුන් හා ඔවුන් සිදු කරන ක්‍රීඩාවලට අදාළව දත්ත සමුදායක් පවත්වාගෙන යාමට අවශ්‍ය වෙත. මෙහිදී එක් සිසුවෙකුට ක්‍රීඩා කිහිපයක් කළ හැකියි. හරි. එමෙන්න මෙහිදී සිසුවා ක්‍රීඩාවට සම්බන්ධ වුණු දිනය සහ ඔහු එම ක්‍රීඩාවේ නායකයෙක්ද එහෙම නැත්නම් සමාජිකයෙක්ද යන්න දත්ත පවත්වාගත යුතුයි කියලා කියනවා. දැන් ඕකට අදාළව ER diagram එකක් අඳින්න කියලා ඔයාලට කියනවා මේ exam එකේ ප්‍රශ්නෙදි. හරිද? මේ දැන් මීට වඩා සංකීර්ණ වෙනවා. මම මේ සරල ප්‍රශ්නයක් ගත්තේ මොකද තම පාඩම අපි පටන් ගෙනවත් නැති නිසා. දැන් මෙන්න මේකට අදාළව ER diagram අඳින්න කියනවා. දැන් ඔතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ අපේ මේ database management system කියන පාඩමේ මැද හරියේ. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ මෙහෙම මෙන්න මෙතනින් මේ අපේ database management system කියන පාඩම පටන් ගන්නවා. හරිද? මෙන්න මෙතනින් පාඩම ඉවර වෙනවා කියලා හිතන්නකෝ. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ හරියෙන් වගේ. මෙන්න මේ පාට් එකකින් වගේ තමයි ඔය ප්‍රශ්නේ අහන්නේ. හරිද? වැඩේ කියන්නේ මෙන්න මේ පාට් එකෙන් අහුවට මෙන්න මේ පාට් එක කරගන්න අපිට මෙන්න මෙතන මෙන්න මේ පාට් එකේදී ඉගෙන ගන්න දැනුම ඒ වගේම මේ මෙතනදී ඉගෙන ගන්න දැනුම ඔක්කොම ඕන වෙනවා මෙන්න මේක කරගන්නවා නම්. හරිද? එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ මැද පාට් එකට සම්පූර්ණ පාඩමම ඔයා ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒකයි මං කිව්වේ ඔයාලා ගොඩක් කට්ටියට පාඩම තේරෙන්නේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවරුණාට පස්සේ කියලා. හරි. එතකොට දැන් මෙන්න මේකේ දැන් මේ පාට් එකට අදාළවනේ මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. එතකොට අපේ එක්සෑම් එකට එන්නේ ගොඩක් දුරට මෙන්න මේ පාට් එකට අදාළව ප්‍රශ්නයක්. එතකොට ඔන්න ඔය දේ තමයි අපි ටාගට් කරන්නේ. එතකොට අපි එක්සෑම් එකෙන් ටාගට් කරන්නේ. එතකොට එක්සෑම් ප්‍රශ්නේ කරගන්න තමයි අපි මේ දඟලන්නේ. එතකොට ඔක්කොටම කලින් මෙන්න මේක ඉගෙනගෙන ඉන්න ඕනේ. මේක ඉගෙනගෙන ඉන්න ඕනේ. මේ පාට් එක ඔයා ඉගෙනගෙන
ඉන්න ඕනේ. හරිද? එතකොට තමයි ඔයාලට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් සාර්ථකව කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේ පාට් එක ගත්තාම මම මේවල දැන් ඔම් පාඩමේ ඔයා මෙන්න මේ සම්පූර්ණ පාඩමේ මොන මොනවද ඉගෙන ගන්න කියලා දල සාරාංශය තමයි කියන්න යන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් මෙන්න මේ පාට් එක ගැන කතා කරොත් අපි ඔය පාට් එකේදී ගොඩක් දුරට මෙන්න මෙතෙන්ට අවශ්‍ය වෙන බේසික් දේවල් ටිකක් තියෙනවා. බේසික් දේවල් කිව්වේ මෙතනදී මෙන්න මේ කැලේදී අපි ඉගෙන ගන්නවා දත්ත සමුදායක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ දත්ත සමුදා වර්ග දෙකක් තියෙනවා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදා අත්‍යවශ්‍ය දත්ත සමුදා කියලා. ඊට පස්සේ ආය අපිට හම්බ වෙනවා මේ දත්ත සමුදා ආකාර. ඒ කියන්නේ පැතලි ගොනු පද්ධති හම්බ වෙනවා. ඊට පස්සේ දූරාවලී ආකෘති හම්බ වෙනවා. ජාල ආකෘති හම්බ වෙනවා. සම්බන්ධක ආකෘතිය හම්බ වෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා වස්තු නැඹුරු ආකෘතිය. අන්න එතකොට ඒකෙන් ඔන්න ඔය අපි කතා කරන සම්බන්ධක ආකෘතිය තියෙනවා. ඔන්න ඔය සම්බන්ධක ආකෘතිය ගැන තමයි අපි මේ සම්පූර්ණ පාඩමේ දිගටම ඉගෙන ගන්නෙ. එතකොට ඔය සම්බන්ධක ආකෘතිය ගත්තාම ඕක ගැන ඉගෙන ගද්දී අපි මොකද්ද ඉගෙන ගන්නෙ? භූතාර්ථ සම්බන්ධතා ආකෘතිය. ඒ කියන්නේ මෙන්න මේ පාට් එක. හරිද? එතකොට මේ පාට් එකට යනකොට ඔයා දැනන් ඉන්න ඕනේ භූතාර්ථයක් කියන්නේ මොකද්ද? එතකොට භූතාර්ථයක් කියන්නේ මොකද්ද? එන්ටිටි එකක් ඉංග්‍රීසි වලින් කිව්වොත්. එතකොට එන්ටිටි එකක් කියන්නේ මොකද්ද? එන්ටිටි ටයිප් එකක් කියන්නේ මොකද්ද කියන එක ගැන අයිඩියා එක තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔය එන්ටිටිස් වල තියෙන මොනවද? ඇට්‍රිබියුට්ස් තියෙනවා. එතකොට ඇට්‍රිබියුට්ස් ගත්තාම ඒ ඇට්‍රිබියුට්ස් වල අපි ඉගෙන ගන්නවා කොම්පොසයිට් ඇට්‍රිබියුට්ස් තියෙනවා, ඇටොමික් ඇට්‍රිබියුට්ස් තියෙනවා. ඊට පස්සේ null valued attributes තියෙනවා, single valued attributes තියෙනවා, multi valued attributes තියෙනවා. ඊට පස්සේ descriptive attributes තියෙනවා. ඔන්න ඔය වගේ attributes තියෙනවා. ඊට පස්සේ අපි ඔය මෙන්න මේ පාට් එකේදී ඉගෙන ගන්න දේවල් මම කියන්නේ. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා මෙන්න මේ භූතාර්ථ ගත්තාම, ඒ කියන්නේ entities අතර තියෙන relation එක, සම්බන්ධය ගැන. ඊට පස්සේ සම්බන්ධය ගත්තාම cardinality කියලා කියනවා. cardinality එතකොට ආන් ඒක ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි cardinality ratio එක ගැන ඉගෙන ගන්නවා. සම්බන්ධතාව අතර තියෙන අනුපාතය. එතකොට ඔන්න ඔය ටික ඔහොම ඉගෙනගෙන ආවට පස්සේ ඊගවට අපිට හම්බෙනවා මෙන්න මේ පාට් එකේදී keys කියලා જાතියක්. එතකොට ඕකෙදී අපි ඉගෙන ගන්නවා super key, candidate keys, primary keys, ඊට පස්සේ composite primary keys, ඊට පස්සේ alternative keys, foreign keys. ඔන්න ඔය වගේ සෙට් එක මෙන්න මේ පාට් එකේදී අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ පාට් එකේදීම කියලා දෙනවා ER diagram එකක් අඳිනකොට භූතාර්ථයක් පෙන්වන්නේ මොන වගේ සංකේතයකින්ද. ඊට පස්සේ attribute එකක් පෙන්වන්නේ මොන වගේ සංකේතයකින්ද. ඊට පස්සේ relation එකක් පෙන්වන්නේ මොන වගේ සංකේතයකින්ද. අන්න ඔය වගේ දේවල් ටික කියලා දෙනවා. ඔන්න ඔය basic ටික ඉගෙනගෙන තමයි මෙන්න මේ පාට් එකට එන්නේ. එතකොට දැන් වැඩේ කියන්නේ ඔය බේසික් ටික ඉගෙනගෙන ගත්තා කියලා ඔයාට මෙන්න මේකට අදාළව මෙන්න මේ පාට් එකේදී ER diagrams අඳිනවා කියන පාට් එකේදී මේ ප්‍රශ්නි කරගන්න වෙන්නේ නැහැ. එතකොට ඒකට හේතුව තමයි ගොඩක් දුරට ඔයාට එක්ස්පීරියන්ස් නැහැ. ඔයා දන්නේ ඔයා අඳින ER diagram එකේ එතනින් එහාට වෙන්නේ මොකද්ද කියලා ඔයාට අයිඩියා එකක් නැහැ. අන්න ඒ නිසා ඔයාට සාර්ථකව ER diagram එකක් ඇඳ ගන්න බැරි වෙනවා. ඔයා මෙන්න මේ හරියදී මෙන්න මේ ටික ඉගෙනගෙන ඇවිල්ලා මේ හරියදී මොකද කරගන්නේ? වැඩේ අනාගෙන මේ පාඩම බෑ කියලා අතහැරලා අයින් කරලම දානවා. ඔයා මේ ටික ඉගෙනගන්නේ නැහැ ඉතින්. ඒ පාඩම බෑ කියලා ඔයා අතහැරලා දාන්නේ. අන් ඒ නිසා ඇත්තටම ඔයා දැන් මෙහෙම ඉගෙනගෙන එනකොට මේ හරියට එනවනේ. ඇත්තටම ඔයාලට මේ වැඩේ මෙන්න මේ ප්‍රශ්නෙට අදාළව දැන් මේ ප්‍රශ්න වලට අදාළව මෙන්න මේ පාට් එක කරගන්න බෑ. සාර්ථකව කරගන්න බෑ. හරිද? උඩින් පල්ලෙන් කොහොම හරි ගැටයක් ගහගන්න පුළුවන්. ඒත් හිතන්නෝ මේක මේ වගේ එකක් කරගයි. මීට වඩා සංකීර්ණ විස්තරයක් දීලා තිබ්බොත් ඔයාලට වැඩේ කරගන්න බෑ. ඒ කියන්නේ පාඩම හොඳටම පුළුවන් වෙලා නැහැ. මේ සරල ලේසි පාඩම. හැබැයි හරියට ඔළුවට දාගෙන නැති නිසා. ඉතින් මෙතන වැඩේ හරියටම කරගන්න මොකද කරගන්න ඕනේ? මෙන්න මේ පාට් එකත් ඔයා ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ පාට් එකේදී තියෙන්නේ මොනවාද? ඒ පාට් එකේදී තියෙන්නේ
මෙතන මේ අපි ඇඳගත්තනේ ER diagram එක. මෙන්න මේ ඇඳගත්ත ER diagram එක කොහොමද tables හදන්නේ? ඒ කියන්නේ මෙන්න මේ ER diagram එකෙන් සරලවම කිව්වොත් කොහොමද දත්ත සමුදාය හදන්නේ කියලා තමයි මේකෙදී අපි ඉගෙන ගන්නෙ. එතකොට මම උදාහරණයක් විදියට කිව්වා. දැන් මෙතන ER diagram එක තියෙනවානේ. එතකොට ER diagram එකෙන් අපි tables ටික හදා ගන්න ඕනේ. Tables ටික හදාගෙන දැන් tables ටික හදා ගන්න කලින් අපි මේක ලියනවා ER diagrams වලට අදාළව relational schema එකක් කියලා එකක් ලියනවා. එතකොට ඒකෙන් තමයි අපි tables ටික හදාගන්නේ. ඊට පස්සේ මේ tables ටික අපි design කරගත්තට පස්සේ මොකද කරන්නේ? SQL language එක පාවිච්චි කරලා මෙන්න මේ table database එක හදලා ඒක ඇතුළේ මේ table ටික design කරනවා. ඊට පස්සේ table ටික design කරලා තියලා මොකද කරන්නේ? අපි අන්තිමටම මෙන්න මේ තියෙන දත්ත සමුදාය ඒ තියෙන tables වලින් අපිට ඕන ඕන දත්ත ටික request කරනවා. හිතන්නකෝ දැන් මේ වගේ ප්‍රශ්නයක් තියෙද්දි එතකොට මේ වගේ ප්‍රශ්නයකට අදාළව database එක හැදුවා. දැන් හිතන්නකෝ SQL principal ට ඕන වෙනවා. දැන් මේ ඔහු එම ක්‍රීඩාවේ නායකයෙක්ද සමාජිකයෙක්ද යන්න දත්ත තියාගන්නවනේ. එතකොට principal ට ඕන වෙනවා සරලම කිව්වොත් SQL ඉන්න නායකයන්ගේ විස්තර ටික ගන්න ඕන වෙනවා. අන්න එතකොට මොකද කරන්නේ? මේ database එකේ තියෙන වගු වලින් SQL language එක පාවිච්චි කරලා මොකද කරන්නේ? ඒ data ටික request කරගන්න පුළුවන්. අන්න එතකොට ඔන්න ඔය ඔක්කොම දේවල් කතා කරනවා මෙන්න මේ පාඩමේදී. එතකොට ඔය අන්තිමට ඔය database එකෙන් data request කරනවා කියන එක තමයි මෙන්න මේ හරියට එන්නේ. ඒ කියන්නේ පාඩම ඉවරයි. එතකොට ඔයා ER diagram එක අඳිද්දි මට ඕන කරන දේ තමයි ඔයා ER diagram එක අඳිද්දි ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ මෙන්න මේ මං අඳින ER diagram එක වගුවකට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ වගු වලට පරිවර්තනය වෙලා ඒක SQL වලින් ලියවෙනවා. ඒක SQL වලින් ලියවිලා ඒ ඊට පස්සේ වගු වල තියෙන data ටික ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවා ඒ අවශ්‍ය විදිහට වගු වල තියෙන data ටික ගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒක ඔළුවේ තියාගෙන තමයි ඔයා ER diagrams අඳින්න ඕනේ. එතකොට ඕක මම මෙහෙමත් පැහැදිලි කරන්න. හිතන්නකෝ ඔයාලා දැන් ඔයාලා ගණන් හදනකොට සුළු කිරීම කරගෙන යද්දී අපි සාමාන්‍යයෙන් කියනවා ඔයා සුළු කිරීම කරද්දී ස්ටෙප් එකක් කලින් දකින්න පුරුදු වෙන්න කියලා. ඇයියේ? එතකොට ඔයාලා මේ එක පියවර දැන් ඊගාවට තියෙන පියවර හදාගන්න ලේසි ඊට පස්සේ ඉන පියවර ටික ඔයාලට පේනවනේ. ඒක ඒ නිසා අපි කියනවා එක ස්ටෙප් එකක් කලින් දකින්න පුරුදු වෙන්න කියලා. ගණන් එහෙම සුළු කරනකොට. ඕක අපි IT වලත් කතා කරනවානේ මොනවාද ලොජික් ගේට් සුළු කරද්දී බූලිය ප්‍රකාශන සුළු කරද්දී එක ස්ටෙප් එකක් කලින් දකින්න පුරුදු වෙන්න කියනවා. අන්න ඒ දෙයම තමයි මෙතන. ඔයා මෙතන ඉද්දී මෙන්න මේ ස්ටෙප් එක දකින්න පුරුදු වුණොත් ඔයාට ER diagram එක ඇඳ ගන්න ලේසි. හරි. ඔන්න මං කිව්වා ඔයා මේ පාඩම කොහොමද කරගන්න ඕන විදිය. දැන් මම ඔයාට example එකක් විදියට. දැන් ඇත්තටම ඔයාලා තාම මේ පාඩම ඉගෙනගෙන නැහැ. ඒත් ඔයාලට මං example එකක් විදියට මේ පාඩම ඉගෙන ගත්තාම මොකද්ද කරන්න පුළුවන්? ඇත්තටම මේ පාඩමේ අරමුණ මොකද්ද කියන එක පැහැදිලි කරලා දෙන්නම් මෙන්න මේකෙන්. හරිද? දැන් මෙතනින් එහාට මං කරන්නේ මොකද්ද මේ පාඩමේ අන්තිමටම වෙන්න ඕන දේ කියන දේ. හරිද? දැන් මේකට අදාළව මං ER diagram එක අඳිනවා. ඊට පස්සේ ඒකෙන් relational schema එකක් ලියලා ඒකට අදාළ tables ටික හදලා ඒක SQL වලින් design කරලා ඒකෙන් data ටික අපිට අවශ්‍ය වෙන විදිහේ data ටික request කරගන්නේ කොහොමද කියලා පෙන්වන්න තමයි යන්නේ. ඊට පස්සේ මං ඒක කරන්නේ මෙච්චර මෙහෙම දඟලලා කරන්නේ ඒකට හේතුව තමයි මෙතනින් එහාට ඔයා දැන් ER diagrams අඳින්න පුරුදු වෙනවා. එතකොට මම ඒකෙදී අර basic ටික කියලා දෙනවා. ඊට පස්සේ ER diagrams අඳින level එකට ආවහම ඔයාට idea එකක් තියෙන්න ඕනේ මේ අඳින ER diagrams වලින් වගු හැදෙනවා. වගු හැදෙනවා. වගු ඊට පස්සේ design වෙනවා. ඒ වලින් තමයි data request කරන්න කියන්නේ. idea එක ඔළුවේ තියාන තමයි ඔයා ER diagram එකක් අඳින්න ඕනේ. සරලව කිව්වොත් ඔයා exam එකට අඳින ER diagram එක කියන්නේ ඔයා අඳින ER diagram එක
එතකොට මං ආයෙත් මේක අඳින්නම්කෝ මෙන්න මේ ස්ටෙප් එකනේ ඔයාට එක්සෑම් එකේදී කියන්නේ මෙන්න මේ ටික විතරයිනේ ඒත් ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේ මම මේ ඇන්ද ER ඩයග්‍රෑම් එක මෙන්න මේ ස්ටෙප් එකටම අරන් යන්න පුළුවන්ද කිය කිය හිත හිත තමයි ඔයා ER ඩයග්‍රෑම් එක අඳින්න ඕනේ හරිද එතකොට ඔයා මේවා ගැන හිත හිත ඇන්දේ නැත්තම් ඔයා මෙතනදී ER ඩයග්‍රෑම් එක සාර්ථකව ඇඳ ගන්න ඈ මෙන්න මේ ස්ටෙප් එකටම මගේ ER ඩයග්‍රෑම් එක අරන් යන්න පුළුවන් මම මේ අඳින ER ඩයග්‍රෑම් එක මෙතෙන්දම අරගෙන එන්න පුළුවන්ද කියන එක ඔළුවෙන් හිත හිත තමයි ඔයා ER ඩයග්‍රෑම් එක ඩිසයින් කරන්න ඕනේ හරිද හරි දැන් මෙන්න මේක අපි උදාහරණයක් විදිහට කරලා බලමු එතකොට මෙතනින් එහාට නිකන් ඔයා බලන් ඉන්න ඔයාට මෙතනදී මේ මේවා කරන්නේ කොහොමද කියලා ලෙසන් එකේදී කියලා දෙන්නම් මම නිකන් මේ සාරාංශයක් අර නිකන් ඉගෙනුම් ඵල අන් ඒ දේ පෙන්නනවා වගේ වැඩක් තමයි මෙතනදී කරන්නේ හරිද හරි සාමාන්‍යයෙන් දැන් මේ වගේ ප්‍රශ්නයක් ගත්තාම පාසලක සිටින සිසුන් හා ඔවුන් සිදු කරන ක්‍රීඩා වලට අදාළ දත්ත සමුදායක් පවත්වාගෙන යාමට අවශ්‍ය ඇත කියලා කියනවා එතකොට ඕකෙදී මුලින්ම අපි එන්ටිටිස් කියන දේ හඳුන ගන්න ඕන එන්ටිටිස් කියන්නේ භූතාර්ථ හරිද එතකොට ওই භූතාර්ථයක් කියන්නේ මොකද්ද ඒ වගේම භූතාර්ථ ප්‍රරූපයක් කියන්නේ මොකද්ද කියන එක ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් මේ භූතාර්ථයක් ගත්තාම භූතාර්ථයක් කියලා කියන්නේ පණ තියෙන දෙයක් වෙන්න පුළුවන් පණ නැති දෙයක් වෙන්න පුළුවන් හරිද ඊට පස්සේ අය කන්සෙප්ට් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන් මේවා ගැන හරියටම පාඩමේදී කියලා දෙනවා දැන් මේ ඉක්මන් කියාගෙන ගියාද එතකොට මේ භූතාර්ථ වලට තියෙනව නම් උපලක්ෂණ හරිද ඇට්‍රිබියුට්ස් එතකොට මේ ඇට්‍රිබියුට්ස් තියෙන නිසා අපිට ඇත්තටම මොකක් කරන්න පුළුවන්ද මෙන්න මේ භූතාර්ථ වලට ඇට්‍රිබියුට්ස් තියෙන නිසා අපිට පුළුවන් වෙනවා මෙන්න මේ වලින් වගු හදන්න ඔයා හිතන්නකෝ මේ සිසුවා කියන කෙනා මෙන්න මේ සිසුන් එතකොට සිසුවා කියන එක ගත්තාම ඒක අපි කියනවා එන්ටිටි ටයිප් එකක් කියලා ඊට පස්සේ මේ සිසුවට ලක්ෂණ තියෙනවානේ මොනවාද සාමාන්‍යයෙන් සිසුවට නමක් තියෙනවා ඊට පස්සේ පන්තියක් තියෙනවා හරිද ඊට පස්සේ ඒ සිසුවට ඇඩ්මිෂන් නම්බර් එකක් තියෙනවා හරිද ඔන්න මේවා ගත්තාම ඊට පස්සේ සිසුවට බර්ත්ඩේ එක තියෙනවා හරිද ඔන් ඔය වගේ මෙන්න මේවට කියනවා අපි මොනවා කියලාද ඇට්‍රිබියුට්ස් කියලා කියනවා එතකොට ආන් මේ විදිහට ඇට්‍රිබියුට්ස් තියෙනවා නම් මොකක් වෙනවද ඒක භූතාර්ථයක් කියනවා ඒ කියන්නේ සරලවම ඔයා භූතාර්ථ විදියට තෝරගන්න ඒවා වගුවක් හදන්න පුළුවන් වෙන්න ඕනේ එතකොට හිතන්නකො මෙතන දානවා කියලා කසුන් කියලා නම කසුන් කියලා නම දැම්මොත් මෙන්න මේක තමයි භූතාර්ථය වෙන්නේ මේක තමයි භූතාර්ථ ප්‍රරූපය වෙන්නේ එතකොට ওই විදියට ඔයාට භූතාර්ථ ප්‍රරූප හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ එතකොට entity types අඳුරගෙන ඔයා හදනවා සාමාන්‍ය entity type එකක් මේ විදිහට තමයි අපි නිරූපණය කරන්නේ හරිද එතකොට සිසුවා කියලා එකක් තියෙනවා හරිද ඊට පස්සේ දැන් මම මේක අඳිද්දිම මේ සිසුවා කියන දේ අඳිද්දිම මම ඔළුවෙන් දකින්න ඕනේ මෙන්න මේකේ දැන් අපි ඉන්නේ මේ හරියනේ මෙන්න මේ ස්ටෙප් දකින්න ඕනේ ඒ කියන්නේ සිසුවා කියන එකෙන් දැන් මෙහෙම භූතාර්ථ ප්‍රරූපයන්නේ සිසුවා කියන එකෙන් වගුවක් හැදෙනවා මේ වගුවට සිසුවාගේ නම සිසුවාගේ උපන් දිනේ ඔන්න ඔය වගේ ඩීටේල්ස් ටික ඇතුල් වෙනවා අන් ඒ දේ ඔළුවේ තියාන තමයි මේක ඩිසයින් කරන්න ඕනේ එතකොට සිසුවා කියන එකට වගුවක් හැදෙනවා කියලා ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ ඊට පස්සේ එයා සිදු කරන ක්‍රීඩා තියෙනවා එතකොට ක්‍රීඩා වලට අදාළව වගුවක් හැදෙනවා කියලා ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ මෙන්න මේ ඩේටා ටික තියාගන්නනේ අපි යන්නේ දත්ත සමුදායේ එතකොට දැන් ස්පෝර්ට්ස් වලට ක්‍රීඩා වලට අදාළව ඩේටාබේස් වගුවක් තියාගන්න ඕනේ ඊට පස්සේ ළමයින්ට අදාළව වගුවක් තියාගන්න ඕනේ ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ මෙන්න මේ තියෙන භූතාර්ථ අතර තියෙන සම්බන්ධතාවය අඳුරගන්න ඕනේ
සම්බන්ධතාවයක් අපි මේ විදිහට නිරූපණය කරනවා. මේ ඔක්කොම ඔයාලට පාඩමේදී කියලා දෙනවා. එතකොට සිසුවෙක් ක්‍රීඩාව කරනවානේ. අපි දූ කියලා දාමු. සිසුවා ක්‍රීඩාව කරනවා. හරිද? ඊට පස්සේ ඔන්න ඔයාලට මම කිව්වා මේ ඇන්දේ අපි මොකද්ද? කාඩිනිටි එක. කාඩිනිටි රේෂියෝ කියලා එකක් ඔයා ඉගෙන ගන්නවා කියලා කිව්වා. කාඩිනිටි රේෂියෝ කියන්නේ මෙන්න මේ දෙන්න අතර තියෙන අනුපාතය. ඒ කියන්නේ එක සිසුවෙක්ට ක්‍රීඩා කිහිපයක් කරන්න පුළුවන්. ඒ වගේම එක ක්‍රීඩාවක් සිසුන් කිහිප දෙනෙකු කරනවා. හරිද? මේවා හදාගන්නේ කොහොමද? ඒ ඔක්කොම පාඩමේදී කියලා දෙනවා. දැම්ම බය වෙන්න එපා. ඔයාලට පාඩම ගැන අයිඩියා එකක් ගන්න විතරයි මම මේ වීඩියෝ එක කරන්නේ. හරිද? මේක නිකන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ. හරි? ඒ නිසා බය වෙන්න එපා. එතකොට ඔහොම වගේ විදිහට කාඩිනිටි රේෂියෝ එකත් අපි ලියාගත්තා. ඊට පස්සේ මෙන්න මේකෙදි කියනවා සිසුවා දැන් මේ සාමාන්‍යයෙන් ඊට පස්සේ මෙයාලගේ ඇට්‍රිබියුට්ස් තියෙනවා. මම කියවනේ ඇට්‍රිබියුට්ස් තමයි අර වගුවේ ශේෂ්ත්‍ර වලට එන්නේ. වගුව ඇඳාම මෙන්න මේ වගුවේ මෙන්න මේවා කියනවා අපි ශේෂ්ත්‍ර කියලා. එතකොට ඕවට තමයි මොකක්ද දෙන්නේ? ඇට්‍රිබියුට්ස් කියන ඒවා එන්නේ. සාමාන්‍යයෙන් අපි ඇට්‍රිබියුට්ස් පෙන්වන්නේ මෙන්න මෙහෙම රවුම් දාලා. හරිද? සාමාන්‍යයෙන් ඇට්‍රිබියුට්ස් පෙන්වන්නේ රවුම් දාලා. එතකොට ශිෂ්‍යාව අනන්‍යව හඳුනා ගන්න ඕනේ. හරිද? ශිෂ්‍යාව එක ශිෂ්‍යෙක්ව අනන්‍යව හඳුනා ගන්න අපිට ID එකක් ඕනේ. ඔකට අපි කියනවා ප්‍රයිමරි කී එක කියලා. අර කීස් ගැන මම උගන්වනවා කිව්වේ. එතකොට ආන් ඒ ටික එහෙම ඉගෙනගෙන තියෙන්න ඕනේ කියන එක ඔයාලට දැන් තේරෙන්න ඕනේ. එතකොට මේ විදිහට ඇට්‍රිබියුට්ස් එනවා. ඊට පස්සේ නේම් කියන ඇට්‍රිබියුට් එක මෙතෙන්ද එනවා. හරිද? ඊට පස්සේ ක්‍රීඩාවට ගත්තාම ස්පෝට් එකත් අනන්‍යව හඳුනගන්න ස්පෝට් ID එකක් ඕනේ. හරිද? ඊට පස්සේ ක්‍රීඩාවට නමක් තියෙනවනේ. ස්පෝට් නේම් මොනේ. එතකොට ඔයාලා දැන් ඐඩියා එක එන්න ඕනේ. දැන් මේ ER diagram එක ගත්තාම මේක හැදෙනවා මෙන්න මෙහෙම සිසුවා කියලා වගුවක්. ඊට පස්සේ student ID කියලා attributes එනවා. name කියලා එනවා. ඊට පස්සේ මෙයාට student ID එක එනවා. මෙයාගේ නම එනවා. student ID එක එනවා, නම එනවා. student ID එක එනවා, නම එනවා. මෙතන ක්‍රීඩාව ගත්තාම ක්‍රීඩාවට වගුවක් හැදෙනවා. හරිද? එතකොට ක්‍රීඩාවට ID එකක් තියෙනවා. ක්‍රීඩාවේ නම තියෙනවා. ID එකට එනවා, නම එනවා. ID එක එනවා, නම එනවා. ඔන්න ඔය විදිහට එනවා. මෙන්න මේවා ගැනීම හරියටම පාඩමේදී කියලා දෙනවා. ඊට පස්සේ දැන් කියනවා සිසුවා ක්‍රීඩාවට සම්බන්ධ වුණු දිනය හා ඔහු ක්‍රීඩාවේ නායකයෙක්ද සාමාජිකයෙක්ද යන්න දත්ත පවත්වා ගත යුතුයි. ඕක සාමාන්‍යයෙන් අපි මේකටවත් මේ වගුවටවත් දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි දැන් ඉතින් ඉන්න විදිහට හැදෙන්නේ වගු දෙකයි. හරිද? ඔතනදී අපි සාමාන්‍යයෙන් මේ වගුවටවත් දාන්නේ නැහැ. එහෙම දාන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. මම ඒවා පාඩමේදී ලස්සනට පැහැදිලි කරලා දෙන්නම්. මේක දැන් අර ඉක්මනට කරන් යන්නේ ගන්න. එතකොට මෙතනදී පැහැදිලි කරන්න අමාරුයි. එතකොට සාමාන්‍යයෙන් එයා නායකයෙක්ද සමාජිකයෙක්ද? ඒ කියන්නේ එයාගේ කැපැසිටි එක මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. හරිද? ඊට පස්සේ එයා ක්‍රීඩාවට සම්බන්ධ වුණු දිනය join කියලා දාමුකෝ. join වුණ date එක මෙතෙන්ට දාගන්නවා. හරිද? ඔන්න ඔහොම තමයි සාමාන්‍යයෙන් මෙන්න මේ විස්තරයට අදාළව ER diagram එක ඇඳෙන්නේ. දැන්ම කලබල වෙන්න එපා. මේක අඳින්නේ කොහොමද කියන එක ඔයාලට හිමීට කියලා දෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේක මොකක් කරන්න ඕනේද? අපි මේක දැන් වගුව මේ වලින් වගු හදා ගන්න ඕනේ. වගු හදාගෙන අපි ඩිසයින් කරනවා. ඒ කියන්නේ SQL language එක පාවිච්චි කරලා අපි කම්පියුටර් එකේ database එක ඩිසයින් කරන්න ඕනේ. දැන් ඕන් අපි ඒ වැඩේට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මෙන්න මේකට අදාළව relational schema එක ලියා ගන්න ඕනේ. relational schema කියන්නේ මෙන්න මේ ER diagram එකෙන් හැදෙන වගු ටික අපි ලියනවා.
ඒක ලියන්නේ පොඩි විශේෂ ක්‍රමයකට මෙන්න මෙහෙමයි රිලේෂනල් කීම ලියන්නේ සිසුවා ඊට පස්සේ ස්ටිලී ආයිඩි ඊට පස්සේ නේම් කියලා නම ස්ටුඩන්ට් ආයිඩි එක තමයි ප්‍රයිමරි කී එක සරලවම කිව්වොත් මේ රිලේෂනල් ස්කීම එකට එන්නේ අර වගු එන හෙඩර්ස් ටික වගු එනවනේ වගු එන මෙන්න මේ දේවල් ටික තමයි මෙතෙන්ද එන්නේ හරිද එතකොට මේ වගුව නිරූපණ ඩේටා ටික නැතුව වගුව නිරූපණය කරනවා වගේ වැඩක් තමයි මෙතනදි වෙන්නේ මෙහෙම හදාගත්තට පස්සේ අපිට වගු ඩිසයින් කරන්න යද්දි ලේසි වැඩි ඊට පස්සේ තව වගුවක් හැදෙනවා ක්‍රීඩාවට හරිද මොකද්ද ස්පෝට් ආයිඩි ඊට පස්සේ නේ ස්පෝට් නේම් එක ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙයාලා ජොයින් වුණු දිනයයි එයාලගේ කැපැසිටි එකයි තියෙනවනේ සාමාන්‍යයෙන් ඕක එන්නේ මෙතෙන්ද කියලා කිව්වා ඊට පස්සේ ඔහොම එකක් ආවහම ඒකට වෙනම වගුවක් හැදෙනවා ඒ කියන්නේ වෙනම රිලේෂනල් ස්කීම් එකක් ලිය වෙනවා ඒක වෙන්නේ ඇයි ඒවට හේතු මං හිමීට පාඩමේදී පැහැදිලි කරලා දෙන්නම් එතකොට මෙතනදී අපි ගමුකෝ මෙහෙම දාමු නම් ඈ එතෙන්ද කැමති නම දාගන්න පුළුවන් අපිට සිසුවා ක්‍රීඩාව කියලා දාමු ඈ එතකොට මේ මේක අපි වගුවක් හදද්දි මෙන්න මේ පාට් එක වගුවකට දාගද්දි මෙන්න මේ සිසුවාගේ ස්ටුඩන්ට් ID එක ඕනේ හයිද ඊට පස්සේ ස්පෝට් ID එක ඕනේ මෙන්න මේ වගේ මේක ඕනේ ඊට පස්සේ ජොයින් ඩේට් එක තියෙනවා ඊට පස්සේ කැපැසිටි එක තියෙනවා ඔන්න ඔය විදිහට රිලේෂනල් ස්කීමා ටික ලියනවා මෙන්න මේකේ ප්‍රයිමරි කී එක මේක එන්නේ එතකොට ඒවා එන්නේ කොහොමද කියන එක මම පාඩමේදී කියලා දෙනවා හරිද දැන් ඕම් ඔය විදිහට මොකද්ද වෙන්නේ අපේ ටේබල්ස් තුනක් හැදෙනවා දැන් ඉතින් මේ ටේබල්ස් තුන අපි SQL ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා ඩිසයින් කරගන්න ඕනේ ඊට පස්සේ ඒවට ඩේටා ටිකක් දාලා අපි අර බං දැන් පොඩි බාර් එකක් අඳලා පෙන්වුවා වාගේ ප්‍රෝග්‍රෙස් බාර් එක මේ පාඩමේ මෙන්න මේ හරියනේ ඉන්නේ දැන් මේ හරිය වැඩි ඉවරයි ඈ ඊට පස්සේ මේ හරියදි වෙන්නේ මොකද්ද කියලා ඔයාලට දාලා අයිඩියා එකක් දෙන්න තමයි යන්නේ මම එතකොට මම මෙහෙම කරන්නේ මම මෙහෙම කරන්න හේතුව තමයි ඔයා මේ පාඩම කරගෙන යද්දී අනිවාර්යයෙන්ම ඔයා දැන් හිතන්නකෝ මේ ටික ඉගෙනගෙන එනවා ඊට පස්සේ මට ඩස් ගාලා මේ ටිකට පණින්න බෑ ආයෙත් මම මොකද වෙන්නේ මෙන්න මේ ටික ඉගෙනගෙන එනවා මෙන්න මේ ටික ඉගෙන ගද්දී ඔයා පාඩම අතාරින් නැති වෙන්න තමයි මම මෙහෙම වැඩක් කරේ ඈ මෙහෙම වීඩියෝ එකක් හදලා පාඩමට කලින් ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් හදන්න හිතුවේ අන්න ඒකයි මම කියන්නේ මේ මෙතනදී වැඩේ අතාරින්න එපා කියලා ඊට පස්සේ මේ මෙහෙදිත් වෙන එක ගැන ඔයාලට දලා අයිඩියා එකක් දෙන්න තමයි මම යන්නේ. එතකොට ඒ දලා අයිඩියා එක තිබ්බහම ඔයාලට ER ඩයග්‍රෑම් එකේ වැඩේ කරගන්න පුළුවන්. මේ ER ඩයග්‍රෑම් එකේ ඉස්සරහට වෙන්නේ මොකද්ද කියන එක අයිඩියා එකක් තිබ්බහම. හරිනේ. ඊට පස්සේ දැන් අපි මෙන්න මේකට අදාළව SQL ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා database එකක වගු ටික ඩිසයින් කරලා ඒවට ඩේටාස් එන්ටර් කරලා ඊට පස්සේ අපි මොකක් හරි විශේෂ දත්තයක් අපි හිතමුකෝ මං කිව්වේ දැන් අර ක්‍රීඩාවේ නායකයන් පිළිබඳ විස්තර කියලා. එතකොට ආගේ ක්‍රීඩාවේ නායකයන් පිළිබඳ විස්තර වගේ දෙයක් රික්වෙස්ට් කරගමු. හරිද? හරි. දැන් අපි යමු මේකේ ප්‍රැක්ටිකල් පාර්ට් එකට. එතකොට මෙන්න මේ විදිහට රිලේෂනල් ස්කීම එක හදාගත්තා. ඊට පස්සේ අපි මේක ප්‍රැක්ටිකලි කොහොමද මෙතනින් එහාට මේක තියෙන ප්‍රැක්ටිකල් ටික. එතකොට ඒ ප්‍රැක්ටිකල් ටික වෙන්නේ කොහොමද කියලා ඔයාලට අයිඩියා එකක් දෙන්න. ඊට පස්සේ අපි ලස්සනට පාඩම පටන්ගෙන මේ හැම දෙයක්ම හිමීට ඉගෙනගෙන වැඩේ ගොඩ දාගමු. හරි. ඊට පස්සේ අපි යමු වගු ටික ඩිසයින් කරන්න. දැන් අපි මේ ඉන්නේ අපේ SQL වල. හරිද? එතකොට ඔයාලට ඉස්සරහට ඩේටාබේස් ඩිසයින් කරන්න ගත්තාම ඩිසයින් කරන්න තියෙන්නේ මෙන්න මේ ප්ලැට්ෆෝම් එකේ. හරි. මම මේවා ඔක්කොම කරගන්නේ කොහොමද? ඔයාලේ කම්පියුටරේ මේක සෙටප් කරගන්නේ කොහොමද? ඒවත් එක්ක කියලා දෙන්නම්.
හරිද? ඊට පස්සේ දැන් අර අපි කතා කරපු මේ ටේබල්ස් ටික අපි මේක ඩිසයින් කරගමු. ටේබල්ස් ටික ඩිසයින් කරගන්න කලින් අපි ඉස්සරවම database එක හදාගන්න ඕනේ. හරිද? මෙන්න මේ database එක ඇතුලේ තමයි අපේ ටේබල්ස් ටික තියෙන්නේ. එතකොට මම මුලින්ම database එක හදාගන්නම්. create database. මේක මේ ප්‍රශ්නේ මම ගත්තේ 2013 A levels වලින්. හරිද? ඒකේ structure essay ප්‍රශ්නයක් තමයි මේ ගත්තේ. ඒක ටිකක් මේ වෙනම විදිහකට තමයි ගත්තේ. ඒ ප්‍රශ්නෙම නෙවෙයි. හරිද? ඒ ප්‍රශ්නෙන් තමයි මම මේක ඔක්කොම මේ විදිහට ඔයාලට පාඩම මේ plan කරලා ගත්තේ. ඊට පස්සේ ඕන් අපි database එක හදාගත්තා. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන 2013 level කියලා database එක හැදිලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපි ඉක්මනට ඉක්මනට tables ටික හදාගමු. මේ SQL codes ගැනීමත් ඔයා වැඩි හිතන්න එපා. මේවා ඔක්කොම ඔයාලට කියලා දෙනවා. create table. ඊට පස්සේ table name එක ඕනේ student. ඉස්සරම sport එක හදලා. create table sport. ඊට පස්සේ sport ID එකක් එනවා. වචා ඒවා ඔක්කොම කියලා දෙනවා. ඊට පස්සේ primary key. අපි මොකද ඔය student ID එක primary key එකක් විදියට ගත්තා. ඊට පස්සේ sport name එකනේ. අපි name කියලාම දාගමු. ඊට පස්සේ වාචා තමයි අපිට. ඊට පස්සේ එන්න ඒ ටේබල් එක හදලා ඉවරයි. හරි, ඔවුන් අපි හදපු ටේබල් එක මෙතන තියෙනවා. හරිද? ඊට පස්සේ අපි ස්ටුඩන්ට් ටේබල් එක හදමු. ස්ටුඩන්ට් ටේබල් එක මම මෙතනින්ම මේක එඩිට් කරගන්නම්. ස්ටුඩන්ට්. එතකොට මෙතෙන් දෙන්නේ ස්ටුඩන්ට් ID. student ID. ඊට පස්සේ student ගේ name එක එනවා. student ID එක primary key එකක් වෙනවා. ඊට පස්සේ ඔන්න ඒ table එකක් මෙතන හැදිලා තියෙනවා. ඊට පස්සේ අපි අපේ තුන්වෙනි table එක හදාගන්න ඕනේ. ඒ තමයි මෙන්න මේ අර එයාලගේ ජොයින් වුණ දිනයයි ඊට පස්සේ එයාලගේ කැපෑසිටි එකයි තියෙන ටේබල් එක හදා ගන්න ඕනේ. ඒකට මම දාගන්නවා නම ස්ටුඩන්ට් ස්පෝට් කියලා. හරිද? එතකොට STUD ස්ටුඩන්ට් ස්පෝට් කියලා මම දාගන්නවා. එතකොට ඒකට මම දාගත්ත මොනවාද? ස්ටුඩන්ට් ID කියන එක දාගත්තා. ඊට පස්සේ ස්පෝට් ID දාගත්තා. ස්පෝට් ID දාගත්තා. ඊට පස්සේ ඒක වාචා කියලා නම්බා. ඊට පස්සේ ජොයින් ඩේට් එක දාගන්න ඕනේ. ජොයින් කියලා මං දාගන්නා. ඒකත් වාචා දාමු. මේ වාචා වාචා කියලා ටයිප් කරන්නේ data types. ඔයාලට data types ගැන SQL කියලා දෙද්දි කියලා දෙනවා. දැන් මේක විතරක් නෙමෙයි මීට වඩා තව ගොඩක් data types තියෙනවා. ඊට පස්සේ capacity වාචා දා. හරි, ඊට පස්සේ මේක අපි ෆොරින් කී කියලා එකක් තියෙනවා. මං කිව්වා වාට කීස් ගැන කියලා දෙනවා කියලා. ෆොරින් කී එක ඩිසයින් කරගන්න ඕනේ. මෙන්න මේකට ෆොරින් කී කියලා එකක් එනවා. මේ වගු අතර දැන් සම්බන්ධය හැදෙද්දි තමයි ওই ෆොරින් කී කියන එක අපිට වැදගත් වෙන්නේ. හරිද? එතකොට ෆොරින් කී එකක් දාගමු. ෆොරින් කී එක වෙන්නේ ස්ටුඩන්ට් ID.
student ID කියන එක අපේ ෆොරින් කී එක වෙනවා. ඕක රෙෆරන්ස් වෙන්නේ අපේ රෙෆරන්ස් වෙන්නේ මොන ටේබල් එකෙන්ද? ස්ටුඩන්ට් ටේබල් එකෙන් නේ. ස්ටුඩන්ට් ටේබල් එකේ ස්ටුඩන්ට් ID කියන එක ස්ටුඩන්ට් ID කියන එකෙන් තමයි ඔක රෙෆරන්ස් වෙන්නේ. හරි. එතකොට ස්ටුඩන්ට් ටේබල් එකේ ස්ටුඩන්ට් ID කියන එකෙන් ඔක රෙෆරන්ස් වෙනවා. ඊට පස්සේ තව ෆොරින් කී එකක් එනවා. ඒක එන්නේ අපේ ස්පෝට් ටේබල් එකේ. එතකොට මම මේකම කොපි එකක් දාගන්න. එතකොට ස්පෝට් ID එක ඊට පස්සේ එන්නේ ස්පෝට් ටේබල් එක. ස්පෝට් ටේබල් එකෙන් එන්නේ මොකද්ද? SP1 ස්පෝට් ID එක. ඊට පස්සේ ඕම් ෆොරින් කී හදාගත්ත ප්‍රයිමරි කී එක හදාගන්න ඕනේ. ප්‍රයිමරි කී එක වෙන්නේ මෙතන ප්‍රයිමරි කී එක කොම්පොසයිට් ප්‍රයිමරි කී එකක්. මොකද ඇට්‍රිබියුට්ස් දෙකක් සම්බන්ධ වෙනවා. මේවා ගැන වැඩි හිතන්න එපා. මේවා ඔක්කොම කියලා දෙනවා. ස්ටුඩන්ට් ID ස්පෝට් ID ස්ටුඩන්ට් ID එකයි ස්පෝට් ID එකයි අපි ප්‍රයිමරි කී එකක් කරගත්තා. ඊට පස්සේ වැඩේ ඉවරයි. මේ ටේබල් එකත් හදාගමු. හරි. එතකොට මේක ගත්තාම ඒක ස්ට්‍රක්චර් එක බැලුවාම ගානට මේ කීස් ටික එහෙම වැටිලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේවට අපි data ටිකක් enter කරගන්න ඕනේ. මම data ටිකක් කලින් ලියාගෙන තිබ්බා. ඒ ටික ඉක්මනට අපි enter කරගමු. හරි දැන්. එතකොට sport එකට නේද? ඉස්සරවම insert into sport values sport ID එකට අපි දුන්නේ මම දාගත්තේ S1 home S1 කියලා sport ID එකක් තියෙනවා. sport එක තමයි basketball. නැ ඒ data එක ටේබල් එකට එන්ඩ කරගන්න. හරිද? ඔය ටික insert වෙලා තියෙන්නේ කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්නම් ඈ. S2 ඊට පස්සේ S2 sport එක තමයි wrestling. wrestling ඔන්න එකත් insert කරගත්තා. ඊට පස්සේ S3 කියලා sport එකක් තියෙනවා. ඒ තමයි cricket. ඔන්න බලන්න ස්පෝට් වගුවේ මෙන්න මේ තියෙන ස්පෝට් එකට ගියහම ප්‍රෝස් එකේ ස්පෝට් වගුව තියෙනවා. මේන් තියෙනවා අපි දාපු ස්පෝට් ID ටික. ඔන්න ස්පෝට් නේම් ටික ඇවිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ ස්ටුඩන්ට් කියන එකට ඩේටා ටිකක් දාගමු. ස්ටුඩන්ට් කියන එකට ඩේටා ටිකක් දාගමු. insert into මොකද්ද? student values student ID දාගන්නේ මෙහෙම S11 නම තමයි යාගේ කවින්දු. හරිද? ඔන්න ඒක හරි. ඊට පස්සේ අනිත් එක තමයි S12. ඔන්න එයාගේ නම දාගන්නවා අප්සරා. අප්සරා. හරි. ඊට පස්සේ
තව කෙනෙක්ගේ ඩීටේල් එකක් දාගමු. S13 ඒ තමයි නතාෂා. මුන්දාරම්කෝ. හරි. ඔන්න ඊට පස්සේ ඒ ටේබල් එකටත් ඩේටා ටික අපි ඇතුල් කරලායි තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕනේ අපේ තුන්වැනි එකටත් ඩේටා ටික දාගන්න. හරිද? එතකොට ඒකට මන් දාගන්නේ මෙහෙම. Insert into මොකද්ද? Student sport. Student sport values. දැන් values ටික දෙනවා. ඔව් sorry නම මේක select කරන්න ඕනේ. දැන් students values ටික දෙන්න ඕනේ. student ID එක දෙනවා මම. S11 කියන ස්ටුඩන්ට්, ඒ කියන්නේ අර ස්ටුඩන්ට් වගුවේ හිටපු S11 කියන ශිෂ්‍යයා S1 කියන ස්පෝට් එක කරනවා. මේකට ඩේටා එන්නේ එහෙමයි ඈ. S1 කියන ස්පෝට් එක කරනවා. එයා ස්පෝට් එකට ජොයින් වුණේ මෙන්න මෙතන තියෙන ඔය එන ඕඩ එක ජොයින් වුණේ අපි දාමු 2013. හරිද? ඊට පස්සේ එයාගේ කැපැසිටි එක තමා මෙම්බර්. හරි. පස්සේ ඔන්න ඒ ඩේටා එක දාගන්නවා. හරිද? ඔන්න එක හරි. ඊට පස්සේ අනිත් ඩීටේල් එක තමා S11 කියන ස්ටුඩන්ට්ම S3 කියන ස්පෝට් එකටත් ජොයින් වෙලා තියෙනවා. එයා 2012 තමයි ඒකට ජොයින් වෙලා තියෙන්නේ. ඒ වගේම එයා ඒකේ ඒ ස්පෝට් එකේ කැප්ටන්. හරිද? පුළුවන් ඒක ස්ටුඩන්ට් කෙනෙක්ට ස්පෝර්ට්ස් කිහිපයක් කරන්න පුළුවන් කියලා මම ප්‍රශ්නේ මුලදීම කිව්වා. ඊට පස්සේ S12. S12 කියන ස්ටුඩන්ට් S12 කියන ස්ටුඩන්ට් S2 කියන ස්පෝට් එක කරනවා. එයා 2012 තමයි එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එයා සම්බන්ධ වෙලා තියෙන්නේ මෙම්බර් කෙනෙක් විදිහට. S12 දාගත්තා. ඊට පස්සේ S13 කියන ස්ටුඩන්ට් සම්බන්ධ වෙලා තියෙනවා S1 කියන ස්පෝට් එකට 2012. ඒ වගේම එයත් ඒකේ මෙම්බර් කෙනෙක්. හරි. ඊට පස්සේ ඔක බ්‍රෝස් කරලා බැලුවොත් ඔන්න ඔය විදිහට අපේ ඒ ඩේටා ටික තියෙනවා. ඒ කියන්නේ සරලවම මේ තියෙන්නේ මොකද්ද? මේ හැදිලා තියෙන්නේ අපේ වගු ටික. හරිද? එතකොට ඔය වගු ටික ඔහොම හැදිලා තියෙනවා. එතකොට ඔය වගු අතර සම්බන්ධය එහෙම නිර්මාණය වෙලා තියෙන හැටිත් මම පෙන්වන්නද? design ගියාම මේන් අපේ වගු තුන තියෙනවා සම්බන්ධ වෙලා නිර්මාණය වෙලා තියෙනවා. හරිද? ඔවුන් ওই විදිහට අපේ වගු තුන නිර්මාණය වෙලා තියෙනවා. ওই වගු තුන අතර සම්බන්ධය හැදිලා තියෙනවා. හරි. ඔන්න ඕකට තමයි අපි කියන්නේ සම්බන්ධතා ආකෘතිය කියලා. අපි මං කිව්වේ අර පාඩමේ මුල ඉඳන් ඉගෙනගෙද්දී ආකෘති පහක් ගැන ඉගෙන ගන්නවා. ඒකෙදි අපි ඉගෙන ගන්න සම්බන්ධතා ආකෘතිය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ tables අතර සම්බන්ධතාවය හැදිලා තියෙනවා. හරිනේ. දැන් අපේ tables වලට data ටිකත් අපි දාගෙන ඉන්නේ. හරිනේ. ඊට පස්සේ දැන් මේ විදිහට ඔන්න අපේ මෙන්න මේ SQL එකේ මෙන්න මේ ප්‍රශ්නේ තිබ්බ principle අපි database එක හදලා දුන්නා. ඔච්චරයි තියෙන්නේ චූටි SQL එකක්. එයාට හදලා දුන්නා. දැන් මේ principle ඕන වෙනවා මොකද්ද? principle ඕන වෙනවා මේ සමහර ක්‍රීඩා වලට leader කෙනෙක් නැහැ. captain කෙනෙක් නැහැ. ඔයා දකින්න ඇති. ඔයා ටේබල් එක පොඩ්ඩක් බලන්න වීඩියෝ එක ආපස්සට යවලා මේ ඒ ටේබල් වල කැප්ටන් කෙනෙක් නැහැ සමහර ක්‍රීඩාවල. අර එහෙම කැප්ටන් කෙනෙක් නැති ක්‍රීඩා ටික මට හොයලා දෙන්න කියලා ප්‍රින්සිපල් කියනවා. එතකොට මම ප්‍රින්සිපල්ට හොයලා දෙනවා. ඊට පස්සේ ප්‍රින්සිපල් කරන්න හිතාගෙන ඉන්නේ ඒවට කැප්ටන්ස්ලා දායි.
හරිද? දැන් අපිට කරන්න තියෙන වැඩේ අපි කරමුකෝ. එතකොට අන්න අපි දැන් database එක හදලා ඉවරයි. හරිද? ඔන්න දැන් අපි මොකද කරන්නේ? data ටික request කරගන්න වැඩේ. එතකොට ඒකට දාමු මෙන්න මෙහෙම. මේවට බය වෙන්න එපා. මේවා ලස්සනට කියලා දෙනවා. select distinct අපි sport වල නම විතරක් ගමු ඈ. ඒ කියන්නේ leader කෙනෙක් නැත්නම් මොන මොන sport වලද කියලා නම විතරක් ගමු. sport.sport sport.name නේ. name යවුනේ අපිට. ඊට පස්සේ select distinct sport.name from මොකෙන්ද අපි ගන්නෙ? sport වගේ වුණොයි student sport වගේ වුණොත් sport වගේ student sport වගේ වෙනුයි තමයි ඒක අපි ගන්නෙ. ඊට පස්සේ where condition එකක් දෙනවා. where ඉස්සරව මේ වගු දෙක join කරන් ඉන්න ඕනේ. sport dot sport id ඕනේ. sport id එකෙන් දෙන්න connect වෙන්නේ student sport dot මේකෙත් තියෙනවා sport id එක. මේ මේවා ඔයාට කියලා දෙනවා. and ඊට පස්සේ මං කිව්වේ මොකද්ද? නායකයෝ නැති ක්‍රීඩා ටික තෝරගන්න ඕනේ කියලා. හරිද? එතකොට නායකයෝ නැති ක්‍රීඩා ටික කියන්නේ අපේ වගුව ගත්තාම කැප්ටන් කියලා තියෙනවා, මෙම්බර් කියලා තියෙනවා. එතකොට කැප්ටන් නෙමෙයි මෙම්බර් කියලා තියෙන ටික අපි ගත්තා නම් හරි නේද? නායකයෝ නැති ක්‍රීඩා ටික ගන්න කිව්වහම. එතකොට අපි ඒ විදිහට ගමු. student sport dot capacity equal member කියලා තියෙන රටේ ගමු. capacity equal member කියලා ගන්න member කියලා අරගෙන හරියන්නේ නැහැ නේ. මොකද member කෙනෙක් ඉද්දි ඒකේ ඉඳත් පුළුවන් නායකයෝ. හරිද? එතකොට මේ එහෙම නිසා මෙහෙම වැඩක් කරමු. නායකයෝ ඉන්න ක්‍රීඩා ටික ගමුකෝ. එතකොට අනිත් ක්‍රීඩා ටික මොකද කරන්න පුළුවන්? අනිත් ක්‍රීඩා ටික තෝරගෙන ඒවට නායකයෝ පත් කරන්න පුළුවන්. මේක අර මෙම්බර් කියන එක not condition එකක් මෙතෙන්ට දාගන්න පුළුවන්. කෝඩ් එක සංකීර්ණ වෙනවනේ. අපි නායකයෝ ටික විතරක් තෝරගමු. හරිද? නායකයෝ ඉන්න ක්‍රීඩා ටික තෝරගමු. හරිනේ? කැප්ටන් කියලා නේද අපි දැම්මේ. මේවල මේ අකුරු හරියටම එන්න ඕනේ. කැප්ටන් මං හරියට කොහොම ටයිප් කරේ? දැන් පොඩ්ඩක් බලා ගන්න ඕනේ. කැප්ටන් හරියටම අකුරු ටයිප් කරලා තියෙනවා. එතකොට ඕකට ගෝ දුන්නාම ඔන්න කැප්ටන් කෙනෙක් ඉන්න ක්‍රීඩාව ක්‍රිකට්. එතකොට අනිත් ක්‍රීඩා දෙකම මොකද වෙන්නේ? අනිත් ක්‍රීඩා දෙක මොකන්ද? බාස්කට්බෝලුයි රෙස්ලිම්. ඒ දෙකටම කැප්ටන්ස්ලා නෑ කියලා ප්‍රින්සිපල්ට කියන්න පුළුවන්. කැප්ටන් කෙනෙක් ඉන්නේ ක්‍රිකට් වලට විතරයි කියලා අපිට කියන්න පුළුවන්. හරිද? ඔන්න ඔය විදිහට තමයි අපේ database management පාඩම ඉවර වෙන්නේ. හරිද? අන්තිමට ඔයා ඔන්න ඔය වගේ දෙයක් කරගන්න පුළුවන් වුණාම ඇත්තටම ඔයාගේ මෙන්න මේ ඔයාගෙන් බලාපොරොත්තු වෙන knowledge එක ඔයාට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය තැනට තමයි ඔයා එන්නත් ඕනේ. එතකොට මම දැන් මෙහෙම වීඩියෝ එකක් කරන්න හේතුව මොකද්ද? ER diagrams වලදී ඔයා වැඩේ අනාගන්න නිසා. එතකොට ඔයා ER diagram එකක් අඳිද්දී ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන දේ තමයි මොකක්ද?
මම ER diagram එක අඳිනවා. මම මේ අඳින ER diagram එකේ tables design වෙනවා. ඒ tables වලින් මේ විදිහට data request කරනවා. එතකොට අන්න ඒවා කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මම මේ ER diagram එක අඳින්නේ. බැරි වෙලාවත් මටම කිව්වොත් මේ ER diagram එකෙන් tables design කරලා SQL වලින් මේ data request කරන්න කියලා කිව්වොත් මම කොහොමද කරන්නේ? එතකොට මගේ මේ ER diagram එකෙන් ඒක කරන්න පුළුවන්ද කියේ හිත හිත තමයි ඔයා ER diagram එක අඳින්න ඕනේ. එතකොට ඔයාට ලේසියෙන්ම ER diagram එක ගොඩ දාගන්න පුළුවන්. ගොඩක් දුරට ඔයාට රචනා ප්‍රශ්නෙට එන්නේ ER diagram එකක්. දැන් අඳින්න. ඊට පස්සේ වර්තමාන වෙද්දී නම් ඔයාට කියනවා දැන් මේ වගේ data request කරන්න ඕනේ කියලා. එතකොට අර ඔක්කොම process එක ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ඔක්කොම ගණන් ER diagram එක ඇඳන් ඉන්න බෑ. එතකොට අන් ඒක ඇඳගන්නේ කොහොමද? ඒක ඇඳගන්න ඔයාට පටල ගන්න නැතුව ඇඳගන්න විදිහක් තමයි මේකෙන් කියලා දුන්නේ. එතකොට මේකෙදී ගොඩාක් ඔයා දන්නේ නැති දේවල් හම්බෙන්න ඇති. ඒවට බය වෙන්න එපා. ඊගාවට අපි මොකද කරන්නේ? පාඩම පටන් ගන්නවා. පාඩම පටන්ගෙන හිමීට හිමීට ওই දේවල් ටික හදාගෙන යමු. හරිද? එහෙනම් හරි. එතකොට මට කරගන්න ඕන දුන්න දේ ඉවරයි. මේ පාඩමට බය වෙන්න දෙයක් නැහැ. එතකොට මේකෙදී අනිවාර්යයෙන්ම මට ඕන දේ තමයි ඔයා ER diagram එකක් අඳිද්දි ඒ ER diagram එක ඇඳලා ඉවර වෙලා එතනින් එහාට වෙන ස්ටෙප් උත් මොනවාද කියන එක ඔළුවේ තියාගන්න. හරිද? ඒක ඔළුවේ තියාගෙන ER diagram අඳින්න ඒක තමයි මට ඕනේ. එතකොට ආන් ඒ දේ තමයි මට මේ වීඩියෝ එකෙම දෙන්න ඕන උනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහටයි මේ වැඩ ටික වෙන්නේ කියලා මට පැහැදිලි කරලා දෙන්න ඕන උනා. එහෙනම් හරි, අපි පාඩමෙන් හම්බෙමු. එතකොට මේ වැඩේ ඉවරයි. හැමෝටම සුබ දවසක්.